පසුගිය 13 වනදා රාත්‍රියේ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගෙන දිවයිනට ළඟා වූ රුසියානු බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. අදාළ බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව තාවකාලිකව අසාදමා තිබූ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර තවත් රුසියානු බොරතෙල් නැවක් එළඹෙන 23 සහ 29 අතර කාලයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි පසුගියදා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. බොරතෙල් නැවේ ගොඩබෑමේ කටයුතු මේවන තෙක් සැලසුම් කර හෝ නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ. බොරතෙල් බැරල් එකට ලෝකේ ඩොලර් 34කින් අඩු වෙලා තියෙද්දි ඒ වගේ දිගුරියකින් වැඩි මිලක් ගෙවමින් අතට දින 6ක් මුහුද තියාගෙන දිනකට ඩොලර් 1,20,000ක ප්‍රමාද ගාස්තු ගෙවමින් ඇමතිතුමයි ඔක්කොම අමාත්‍යංශ බලධාරී සභාපතිතුරු කිව්වේ සම්පූර්ණ සල්ලි ගෙවලා තියෙන්නේ කියලා. ඒ කිසි දෙයක් නැහැ. මේ වෙන විට අර හරකෙක් බඳින්න වගේ ගෝයාවේ බොරතෙල් නැව ගසක අහගෙන ඉන්නවා. තාම සල්ලි බැදලා නැහැ. අදාළ නලපත්තිය සම්බන්ධ කරගෙනත් නැහැ. අද රෑ සම්බන්ධ කරත් ඒත් සිදුවෙන්නේ නැහැ. පිරිපහදු මේ අතර ත්‍රීරෝද රථ මීටර් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ යදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. සතියක ලීටර් 5ක් දීලා අපි ඔය පැත්තකට දාලා පොදුමගී ප්‍රවාහන සේවාවේ දායකත්වය අපෙන් අහෝසි කරලා තියෙනවා. අපේ ජීවත් වීම පිළිබඳව අපිට මොනවා ඕන දෙයක් කරගෙන ඉන්නයි කියන විදිහට පාලකයෝ ඉතාම හොඳින් සලකලා තියෙනවා මේ ප්‍රජාවට. සතියක ලීටර් 5ක් දීලා 120යි පළවෙනි කිලෝමීටරය, රුපියල් 100යි දෙවෙනි කිලෝමීටරය. ඔන්න දැන් ගාස්තුව තීරණය කිරීමේ අයිතිය නිමාසිරි පාලසිරිලා රජයෙන් ඉවත් වුණා. කම්පැනි ලස්සනට ඒක කරගෙන යනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ගාස්තු වෙනස් කරනවා. ගාස්තු මීටරවල පළවෙනි කිලෝමීටර 120යි දෙවෙනි 100යි.